ඒගේ දැ ඔබතුමාගේ නායකතුමා විවේචනය කළ තිබුණා ගොටාගේ රාජ පක්ෂ මහත්තයාව නැතිකරේ ඔය ප එකලොන්ගේ සහෝදරය විය කවුතුමාගේ නායක ජවීර මැතුමා ඒක ඒක ප්‍රබල විවේචනයක් මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ පාලනය ගෙන යන්න බැරි කරන්න හේතු වෙච්ච ඔහු නොපිළිගන්න හේතුත් තියෙනවා පිළිගන්න හේතුත් තියෙනවා දැන් ශික්ෂාසීනට කොන්දි පණ තිබ්බ ඉන්දියාවට ගියාට පස්සේ එක්තරා බටහිර රටක් මගෙන් අහවල් දූපත ඉල්ලුවා වර්ග කිලෝමීටර් 300ක දූපත ඉල්ලුවා මම ඒක දෙන්න බෑ කිව්වා බැරි නිසා මාව මෙහෙම එලෙව්වා කියලා කියනවා අපේ ගෝඨාභය රාජපක්ෂ පොතක් ලිව කුමන්ත්‍රණයේ වගකුව කියලා කුමන්ත්‍රණේ කරපු රටක් නෑ. ඉතින් ශික්ෂාසිනාගේ කොන්දයි ගෝඨාගේ කොන්දයි අතර තියෙන වෙනස එකකින් පේනවා. ඉතින් එහෙම කොන්දක් තිබිච්ච කෙනෙක් මේ පෞරේ පාර්ශවයන් විසින් විශාල ලෙස වැරදි ලෙස අවභාවිතාවට ලක් කළා. ඒක තමයි හේතුනේ බිඳ වැටෙන. හැබැයි මේ අද බංග්ලාදේශය මොනාද ගිනින්නේ බංග්ලාදේශයෙන් කියලානේ කියන්නේ. බං දැන් බංග්ලාදේශය ඇයි කියන්නේ මේ ඔලිඳ ගෙනන්නේ බංගලිදේශී ජවිපය ගෙනෙන්නෙත් බංගලිදේශෙන් තමයි පෙරටු ගෙනෙන්නෙත් බංගලිදේශෙන් තමයි අන්තරී ගෙනෙන්නෙත් බංගලිදේශෙන් තමයි දැන් එහෙම එහෙම එක කියාගත්තට අනාගත පරම්පරාවට එච්චර වරදක් නැහැ ඔලිඳ නෑ දැන් ඒ වගේ නාම රාජපක්ෂ මහතා රාජපතිවරුන් ඉදිරිපත් කළා කියලා මම ඉතිහාසයේ සිද්ධ වෙච්ච බඩාල්ලා හිනා වෙන්න සිද්ධ වෙන දර්ශනේ ඒ කියන්නේ ඔබතුමාලගේ හිටපු නායකතුමාගේ ඔබතුමාලත් එක්ක හිටපු කෙනෙක් නේද අපිත් එක්ක ඉතින් අපි මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කරන්න කරපු කාර්යභාරය ගැන අපි ගෞරවය අපි කවදාවත් තියනවා ඒ වුණාට මේ පවුලේ ඔය මල පෙරේතු ටික වට වෙලා අර ඒ ජයග්‍රහණයේ කීර්තිනාමයෙන් අදිට ප්‍රයෝජන ගන්න කිහින්ද තමයි මේ මේ කල දසාවට මහින්ද රාජපක්ෂ මහත්තයාටත් ඇද වැටෙන්න සිද්ධ වුණේ දැන් බලන්න ඉතින් අර අරගලකාරයේ බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිමාවේ ඇහැ වහලා කරන්න ගියාම අඩු ගානේ අපේ හමුදාවට පුළුවන් වුණා ඇහැ වහන තැන නතර කරන්න. බංගලදේශීය හමුදාව නම් ඒ රටේට නිදහස දිනා දුන්නු නායකයාගේ ප්‍රතිමාවේ බෙල්ල කඩනකම් බලන් හිටියා. මේ හමුදාව ඒකට සහයෝගය දුන්නා. මෙහෙ සහයෝගය දුන්න හමුදාපති ඒ කාලේ හිටපු හමුදාපති සවෙන්ද සිද්වා යෙහෙන වැඳ වෙනවා. මේවා මේ බොහොම ගැඹුරින් කියව ගන්න ඕන දේවල්. තමන්ගේ රටට නිදහස දීපු නායකයාගේ ප්‍රතිමාවේ බෙල්ල කඩනකම් බලන් ඉන්න පුළුවන් නම් ඒ රටේ හමුදාවකට ඊතරම් කුමන්ත්‍රණකාරී මෙහෙම ගොදුරක් වෙලා නම් මට කියන්න තියෙන්නේ මේවා ගැඹුරින් කියව ගන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඉදිරි ජනාධිපතිවරණය වුණත් බලාපොරොත්තු වෙන්න එපා. අපි නොහිතන දේවල් සිදුවිය හැකි. ඡන්දය දීලා අවසන් කරලා ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන මොහොත දක්වා කාලය අතිශය තීරණාත්මක කාලයක් වේවි. වෙන්න ඉඩ තියෙනවා. මගේ නිරීක්ෂණයට අනුව අර මේ රටේ අරගලෙන් බලාපොරොත්තු වෙච්ච ප්ලෑන් ඒක දැන් මේ යන්නේ ප්ලෑන් බී එකනේ. ප්ලෑන් ඒක ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු නොනගත කාලය ලෙස මේ කාලේ යොදා ගන්න තියෙන හැකියාව වැඩි. ඒ නිසා සවිඥානික ලාංකික පුරුද්ද ජනයා මේ ගැන ඉතා අවදීන් ඉන්න ඕන. නැත්තම් පාරේ කුඩුකාරයෝ රථවාහන පොලිසිය බවට පත්වෙන එකක් වළක්වන්න බැරි වෙනවා.